නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භයං දුක් කංච රෝගෝච ගණ්ඩෝ සංගෝ පංකෝච උභයං ඒතේ කාමා පෞච්ඡන්ති යත් සත්තෝ පුතුජනෝති. කල්ප ගානකට පස්සේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන එක විශ්වයේ ධර්මතාවයක්. පින්වත්නි, මේ මහා භද්‍ර කල්පය එබඳු උතුමන් වහන්සේලා පස්සනමක් පහළ වීමට නියමිතයි. ඒ හතරවෙනි සර්වඥයන් වහන්සේ වූ ගෞතම තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන සදැහැති පින්වත්නි, පින්වතියනි, පින්වන්ත දෝනි පුතේ, සසර දුකට වැටෙන එකත් සසරේ ස්වභාවයක්. දැන් මිනිස්සු කියන්නේ අපි කොච්චර හොඳ වැඩ කරන්න හැදුවත් අපේ හිතේකට ඉඩ දෙන්නේ නැහැයි කියලා. අපි කොච්චර හොඳ පැත්තට හැරෙන්න ගියත් අපි ගිහි කෙනෙක් වෙලත් මහාන වෙලත් මොනතරම් සීලාදී ගුණධර්ම පුරන්න හැදුවත් අපි තාම ඉක්මනින් වරදෙහි බැඳෙන සුළුයි කියලා. අපි තාම ඉක්මනින් වෙනස් වෙන සුළුයි කියන්නේ ඇයි? සංසාරේ වැඩිම පුරුදු කරපු එකටයි එකතු වෙන්නේ. සෝබාදාමි කතාව තමයි ඔබව මාමේ සසරට බැඳ තබන එක. ඒක සෝබාදාමි න්‍යාය. පෙර කළ අකුසල් හෝ කුසල් මතින් සංසාරේ රැස් කරගන්න සංස්කාර මතින් යන මේ ගමන ඇතුලේ ඒට දක්වන ප්‍රතිචාරය ඊළඟ අත්දැකීමට හේතු වන කර්මය නිෂ්පාදනය කරමින් මේ විදිහට අරගෙන යන මේ කතාව, පින්වත්නි, මේකේ නිමාවක් දකින ක්‍රමයකුත් තියෙනවා. මේ පහන නිවන ක්‍රමයක් තියෙනවා. පහන් පත්තු කරන ක්‍රමයකුත් තියෙනවා, පහන් නිවන ක්‍රමයකුත් තියෙනවා. ඒ දෙකමයි තිබෙන්නේ පහනේ කතාවට. එහෙනම් පින්වත්නි, මේ සසර ඉපදෙන එක, ලෙඩ වෙන එක, නාකි වෙන එක, දුක හිතෙන එක, මැරෙන එක, නැවත ඉපදිලා නේකවිද පීඩාවන් විඳින එක, ආශාද හොයාගෙන ආදීනව පස්සේ යන එක, මේක ලෝකේ ස්වභාවයක් වගේම ඒ කතාව තේරුම් අරගත්ත කෙනා මේ ගමනින් ගැලවෙන එකත් එකත් සෝබාදාමී කතාවක්. එහෙනම් බුද්ධත්වය කියන්නේ සෝබාදාමට එරෙහිව යාමක් නෙමෙයි පින්වත්නි, සෝබාදාමට අයිති කතාවක්. බලන්නකො, එකම දහමේ ක්‍රමවේද දෙකක්. හැබැයි හරිම සාධාරණ විදිහට ඔප්පු කරගන්න පුළුවන් කරුණු තියෙනවා. කෙලෙස් වලින් බරිත වුණාම සංසාරෙ දිග ගැසෙනවා නම් කෙලෙස් නැති වුණාම සසර නතර වෙන්න ඕන. තර්කානුකූලව ගත්තත් අපිට ඒක පිළිගන්න වෙනවා. මේ නීකවිද වූ පීඩාවන් අස්සේ මේ බණහන පින්වතුන්ට මට අපිට බරපතල වූ වෙහෙසක් උපායාසයක් තියෙනවා. ඒක මේ පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා වැඩට ගිහිල්ලා හරි මිනිසුත් එක්ක වැඩ කරලා හරි ආපු එකක් නෙමෙයි, සංසාරේ පුරා වෙහෙසක් තියෙනවා. මිනිස්සු වෙහෙස කර බව මනින්නේ මේ ජීවිතය ඇතුලේ අද්දකින් වලින් වුණාට ලෞතුරා බුදුරු වෙහෙස කර බව ඉගැන්වේ සංසාරයේ අද්දකින් වලින්. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩ ඉන්න වෙලාවක භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. මහණෙනි, මේ භය කියලා වචනයක් කියනවා. ඒ කියන්නේ කාමයන්ට. දැන් පින්වත්නි, දැන් මම ඔබට කිව්වනේ මේ සසර ඇවිදිමින් යන මේ ගමනේ කතාව කාම සම්පත්වල කතාවක්. කාම සම්පත්, පංචකාම සම්පත්, නැත්නම් වස්තුකාම, ක්ලේශකාම වලට පුජ්‍යලයා සතු උනන්දුවට හේතු වෙන කතාවක්. ඒ විදිහට ඇවිදිමින් යන මේ ගමන ඇතුලේ අපි අද කතා කරනවා කියලා දෙනවා. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ භය කියලා සූත්‍රයකදී මහණෙනි භය කියන්නේ කාමයන්ට කියන නමක්, මහණෙනි දුක්ඛ කියන්නේ කාමයන්ට කියන නමක්, මහණෙනි රෝග කියන්නේ කාමයන්ට කියන නමක්, මහණෙනි ගඩුවක් කියන්නේ කාමයන්ට කියන නමක්, මහණෙනි සංඝ කියන්නේ කාමයන්ට කියන නමක්, මහණෙනි පංක කියන්නේ මඩ කියන්නේ කාමයන්ට කියන නමක් කියලා ওই විදිහේ කාරණා හයක් උගන්වනවා. පින්වත්නි, අපි ඒක ටිකක් විස්තර කරගමු. ඒ සූත්‍රය තහනවා. කොහොමද
මේ කාම සම්පත් වලට බය කියන වචනේ ගැළපෙන්නේ? පින්වත්නි, කාම කියන්නේ මොනවද? ඇස, කන, නහය, දිව, ශරීරය හරහා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ භුක්ති විඳීමට පුජ්‍යලයා සතු කැමැත්ත. බුදුරජාණන් වහන්සේ වදාරනවා කාම රාගයෙන් රත් වූ පුජ්‍යලයා. බලන්නේ වචනේ, කාම රාගයෙන් රත් වෙලා. දැන් අපි රත් වෙනවා කිව්වහම දන්නේ පින්වත්නි, ගින්දරකින් රත් වෙන එකක් සම්බන්ධ වෙන්නේ, උණුසුම් දෙයකින් රත් වෙන එකක් සම්බන්ධ වෙන්නේ. නමුත් පින්වත්නි, මේක පැහැදිලි කරනවා කාම රාග රත්තා යම් භික්කවේ. පින්වත්නි, කාම රාගය කියන්නේම මේ කැමැත්ත කියලා කියන්නේම රත් වූ දෙයක්. රත් වෙලා ඉන්නේ, නිවිලා නෙවෙයි ඉන්නේ. ඒක නෙවෙයිස වැඩි. මේ පංචකාම සම්පත් වලට ඇලිලා ඉන්නේ, බැඳිලා ඉන්නේ. එහෙම ඉන්න කෙනාට මෙලව භයෙන් ගැලවෙන්නත් බෑ, සසර භයෙන් ගැලවෙන්නත් බෑ. මොකද්ද පින්වත්නි මෙලව භයෙන් ගැලවෙන්න බෑ කියන්නේ? දැන් හිතන්නකෝ, තමන් කැමති පුජ්‍යලයක හෝ දේවල් හෝ ලෝකේ තියෙන කෙනෙක්ට ඒ දේවල් නැතිවීම සම්බන්ධයෙන් බයක් නැද්ද? තියෙනවා. අන්සතුවීම සම්බන්ධයෙන් බයක් නැද්ද? තියෙනවා. ඒ දේවල් වලින් තමන් ඈත් වීම සම්බන්ධයෙන් බයක් නැද්ද? තියෙනවා. ආදරය කරන කෙනෙක් වෙනස් වීම හෝ වෙනස් වෙතයි කියා තියෙන බය. දැන් බලන්නකෝ, ආදරණීය දරුවෝ, ඉතාම ගුණහපත් දක්ෂ දරුවෝ ඉන්න අම්මලා තාත්තලාත් බයන්නේ දින්නේ. මොකද මේ ළමයා හොඳ හින්දා නරක වෙයි කියලා. එහෙනම්ද නරකයි කියලා කියන දරුවන්ගේ අම්මලාත් ඉන්නේ, කොහොමත් බයන්නේ මොනවා කරගෙන gedere ඉද්දන්නේ නැහැ කියලා. පින්වත්නි, ඔය වගේ සරල කතාවක් නෙමෙයි. උට එහා ගියපු මේ අපි කැමති වෙන ඇසට, කනට, නහයට, දිවට, ශරීරයට සනීපයක් ගෙන දෙන අත්දැකීම ඇතුළේ ලොකු බයක් තියෙනවා නැති වෙයි කියලා. මෙලවද මුදල් ගැන හිතමුකෝ. ඒවා වැඩි බදු දාලා මේ රජේ විසින් ගනීද දන්නේ, හොරු විසින් ගනීද දන්නේ. එහෙනම් පින්වත්නි, බයක් මෙලවමත් තියෙනවා. ඊළඟට කියනවා සම්ප්‍රායික බයෙන් මෙදෙන්නෙත් නැහැ කියලා. මොකද සසර බය. මොකද පංචකාම සම්පත් පිළිබඳව ඇති කැමැත්ත තුළ සිදුවන ක්‍රියාත්මක වීමමයි භව කර්ම රැසීමට උපකාර වෙන්නේ. සසර මග වියදම් සූදානම් කරන්නේ. එහෙනම් ඔහුට ඉදිරියේදීත් ඒ බඳු බියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ භවයේදී දරුවන් ජීවත් කරවන්න කියලා නේකවේද සත්තුන්ට මරණ බය ගෙනත් දුන්නු මිනිසෙක්. මරණින් මත්තේ ඒ බඳුම වූ මරණ බයකට මුහුණ දී මරණයට පත්වීමට අවස්ථා ගණනාවක් සුදුසුකම් ලබාවි. එහෙනම් පින්වත්නි, මේ කැමති දේවල් කියලා කියන්නේ මෙලවදිත් බයක් දැනෙන, මරණින් මත්තේ බය ගෙන දෙන්න හේතු වෙන, ගැලවෙන්න බැරි කතාවක්. ඒ වගේම තමයි පින්වත්නි දේශනා කරනවා මේ බය කියන වචනේ. පින්වත්නි, ඊළඟ වචන විදියට විස්තර කරනවා. දැන් මේ බය, දුක්ඛ, බය, දුක, බය, දුක. දුක්ඛ කියන වචනේ කාමයන්ට කියන නමක්. පින්වත්නි, දුක්ඛ, දුක කියන්නේම රිදෙනවා කියන එක. දුක්ඛ කියපු ගමන් ඒක කායික කතාවක් තියෙනවා. පින්වත්නි, ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හඹාගෙන සොයාගෙන යන පුජ්‍යලයා තුළම මෙකී පීඩාව. මොකද ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා, ඒ වෙනුවෙන් යුද්ධ කරන්න වෙන්න පුළුවන්, ඒ වෙනුවෙන් එකිනෙකාට පහර දී ගන්න වෙන්න පුළුවන්, ඒ වෙනුවෙන් ඇති වෙන කායික පීඩා ටිකක් වෙනම තියෙනවා. පින්වත්නි, රිදුම් දෙන බවක්. කාමයන් පිළිබඳව උගන්වන ඉගැන්වීම් වල අපි කැමති දෙයක් තියෙනවා නම් ඒක රිදුමක් තියෙනවා. එහෙනම් ඒක දුක්ඛ කියන නම කියන එකක්. ඒක මෙලවත් දුක් ගෙන දෙන එකක්, සසරත් දුක් ගෙන දෙන එකක්. දැන් බලන්නකෝ, අපේ මිනිස්සු කියන්නේ අපි දන්න කාලේ ඉඳලා දුක් විඳලා මෙතෙන්ට ආවේ කියලා. නමුත් දැන් එයා ඒ දේවල් අත්පත් කරගෙන මරණින් මත්තෙත් ආයෙත් ඒ බඳුම තැනකට නම් වැටෙන්නේ, ඊට වඩා පහළ තැනකට නම් වැටෙන්නේ, ආයෙත් දුක් විඳින්න ඉපැයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඔය දැන් අපිට උගන්වනවනේ දුක කියන එක කොටස් කරලා. ඉපදීම ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, ওই විදිහට පිඟුත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, පී විප්පයෝග, අපිය සම්පයෝග, ඉච්ඡිතාලාභ, මේ සියලුම පීඩාවන්, මේ සියලුම පීඩාවන් උපදින්නේ කාමය නිසා. මෙලවදිත් සසරදිත්. එහෙනම් පේනවා නේද, කාමයන් වලට දුක කියන වචනේ පාවිච්චි කරන්න කොච්චර පුළුවන්ද? ඒ වගේම රෝග කියන වචනේත් පාවිච්චි කරන්න පුළුවන්. පින්වත්නි, ලෙඩක්, රෝග හැදුනහම පීඩාවයි.
රෝග ටික ටික හැදිලා වැඩි වුණාම පීඩා වැඩි. පින්වත්නි, රෝග වැඩි වෙනවා. රෝග යටපත් වෙනවා. රෝග සුව වෙනවා. එහෙනම් සුව කළගත යුතු රෝගයක් මොකද්ද? කාමයන් කියලා. කැමැත්ත කියලා කියන්නේ මේ පංච කාමයන්ට. ඒකට තියෙන කැමැත්තක් කාට හරි තියෙනවා නම් එයා රෝගියෙක්. මොකද මෙලවත් ඒකට පීඩා විඳින්න තියෙනවා. සසරත් ඒකට පීඩා විඳින්න තියෙනවා. ගඩුවක් වගේ. පින්වත්, දැන් ওই gediyak හැදුනහම කකුලක අතක පායක ශරීරේ ගඩුවක් හැදුනහම බලන්න පින්වත්, රෝගයක් කියලා නමත් නැතුව ගඩුවක් කියලා කියනවා. ඒක මේ ශරීරෙම හැදිලා තියෙන ශරීර කොටසක තියෙන කපල අයින් කරන්නත් බෑ. කපල අයින් කරනවා නම් ඒක ලොකු සැත්කමක්. ඒකට වෙන ප්‍රතිකාර ගන්න වෙනවා. පින්වත්නි, ගඩුවක් ඇතුලේ සැරව තියෙනවා, පැසව පැසව. එහෙනම් පින්වත්නි, ඔබේ මගේ සංසාරේ අපමණ සංසාරේ පැසවපුවා. කෙලෙස් විදියට පැසවපු ආශ්‍රවයන් තියෙනවා. ඒ හුරුව අපි ගාව තියෙනවා. එහෙනම් මේ ගඩුවේ ස්වභාවය මේ කාමයන් තුළ ප්‍රදර්ශනය වෙන බව මේ දේශනාව ඇතුලේ දක්වනවා. මානිනේ විතරක් නෙමෙයි, සංගමය ඇලෙනවා කියන එක ඒවටත් කාමය කියන්න පුළුවන්. ඇලෙනවා කියන සංග කියන්නේ පින්වත්නි, මෙතන සංඝ කියලා කියන්නේ දැන් අපි අර සංඝ කියන පිරිස කියන තේරුමෙන් නෙමෙයි. මෙතන මේ කියලා කියන්නේ සංගති. මේ ඇලෙනවා එකතු වෙනවා. දැන් අර තින්නන් සංගති පස්සෝ කියලා කියන්නේ මේ තුන්දෙනා හමු වීම. එහෙනම් පින්වත්නි, ඇලෙනව ස්වභාවයක්. දැන් කාමයන්ට ඇලෙන ස්වභාවයක් මෙලොවදිත් අපි සසරදිත් එහෙමයි. පෙර සංසාරෙත් කාමයන් පස්සේ ගිහිපු හුරුවටනේ මේ සසරෙත් පුංචි කාලෙම කෑම බීම ගැන, අම්මා තාත්තා ගැන, ආදරණීයන් ගැන ඉබඳු අද්දකින් හොයාගෙන ඉන්නේ. පින්වත්නි, කාමයන්ට ඇලෙන එළිය පුරුද්දක් අපිට තියෙනවා. එහෙනම් මෙලොවදිත් ඇලෙනවා. ඔයකට කැමති බලන හැමෝම කැමති කෑම වර්ග, කැමති ගීත වර්ග, කැමති රූප වර්ග, කැමති ඇඳුම් වර්ග, කැමති පහස. අපි කියමුකෝ ඒක ඔහු ඉඳගන්න ආසනයක වුණත් පින්වත්නි, එයා නිදාගන්න ඇඳක මෙට්ටයක් වුණත් පින්වත්නි, ඒක ඇතුලේ මේ පහසට අඩු වැඩි වශයෙන් කෙනකෙනා තුළ තියෙන ආකල්පය. එහෙනම් පින්වත්නි, ඒ ඇලීම භයානක එකක්. ඒ මෙලොව තියෙන ඇලීම සසර පුරාමත් ඇලෙමින් ඉන්න උපකාර කරන එක. ඒ විතරක් නෙමේ, මේ පංක කියන වචනෙත් පාවිච්චි කරනවා කාමයන්ට. මොකද්ද මේ පංක කියන්නේ? මඩටනේ පින්වත්නි. පංකය මේ කාම රාගයන්ගෙන් මත් වෙලා, රත් වෙලා, ඡන්ද රාගයෙන් කැමැත්ත කියන එකෙන් බැඳිච්ච මනුස්සයාට මෙලවත් පරලවත් දෙලොම මිදෙන්න පුළුවන් කමක් නැහැ. මොකෙන්ද මිදෙන්න බැරි? මෙලොව මඩෙන් මිදෙන්න බෑ, සසර මඩෙන් මිදෙන්න බෑ. පින්වත්නි, මේ මඩේ කියන්නේ මේ එරණ තැනක්. පින්වත්නි, ඒ බඳු මඩක ඔබයි මමයි මේ සංසාරේ ඇලිලා. දැන් හිතන්නකො, මඩක වැටිච්චාම එක කකුලක් ගලව ගන්න අනිත් කකුල තියද්දි ඒක එරනවනේ. ඒ දෙක ගලව ගන්න අනිත් අපි කියමු අතක් තිබ්බොත් අත එරනවනේ. එහෙනම් මඩේ ස්වභාවය තමයි මොහොතින් මොහොත එරන එක. එහෙනම් මඩෙන් ගොඩ යාම කියලා කියන්නේ සුවිශේෂ වැඩපිළිවෙලා. එහෙනම් මෙලවත් මඩේ වැටිලා ඉන්නේ, දවසින් දවස කෙලස් පැත්තටමයි හිත දුවන්නේ. ලෝක ස්වභාවයක් එක. පින්වත්නි, දැන් මේ දන්නේ නැති කෙනා දවසින් දවස මඩේ වැඩිපුර එරුණා මිසක මඩෙන් ගොඩ ගියේ නෑ. බුදුහාමුදුරුවෝ පංක කියන වචනේ පින්වත්නි, ඔය මඩ කියන වචනේ ගොඩක් තැන්වල පාවිච්චි කළා. දැන් මේ නිලුම් මලකට උපමා කරද්දී සසර දුකින් අතමිදුරු උත්තම විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ පවා දුන්නා දෙනමනේ පුණ්ඩරීකං යතා වග්ගෝ කියලා. එහෙනම් ඒ නිලුම පවා මඩේ ඉපදිලයි හැදිලා මඩෙන් මතු වෙන්නේ. මඩේ නොගෑවි ඉන්නේ. එහෙනම් පින්වත්නි, ඒ කෙලෙස් මඩ තවරගත්ත, ඒ වගේම සසරත් ඒ බඳු කෙලෙස් මඩ තවරා ගැනීම වල සුදුසුකම් ලබන්නේ කාමයන් නිසා කියලා තේරුම් ගන්න ඕන. කැමති දේ නිසා කියලා තේරුම් ගන්න ඕන. මෙන්න මේ தත්ත්වය තේරුම් ගත්තාම පින්වත්නි, ජරා මරණ දුක, ජාති ජරා මරණ ආදී කොටක දුක් උපදවන, අපි කෙටියෙන් කිව්ව ජරා මරණ දුක, ඒවට උපකාර වන, ඒවට උපකාර වන උපාදානයන් හැලෙන්නේ නැහැ. උපාදානයේහි මිදෙන්නේ නැහැ. උපාදානයන් වලින් නිදහස් වෙනවා. පින්වත්නි, උපාදාන හතරක් කියනවනේ. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන හතරක් තියෙනවා. උපාදාන කියන්නේ මොකද්ද? අල්ල ගන්නවා කියන එක. එහෙනම් කාම උපාදාන මේ පංචකාම සම්පත් අල්ල ගන්නවා කියන එක. ප්‍රිය කරන රූප අල්ලගෙන ඉන්නේ. ප්‍රිය කරන ශබ්ද අල්ලගෙන ඉන්නේ. ප්‍රිය කරන ගන්ධය අල්ලගෙන ඉන්නේ. එහෙනම් මේ ලෝකේ අල්ලගත්ත දාලා යන්න බැරි දේවල් මිනිසුන්ට කොච්චර තියෙනවද? සත්වයන්ට කොච්චර තියෙනවද? පින්වත්නි, හිතන්න ගෙදර ඇති කරපු බල්ලා පූසා බලන්නකො, මැරෙන වෙලාවෙත් මන් දිහා බලාගෙන හිටියේ කියලා කියන්නේ. යන්න බැරුවයි හිටියේ. පස්ස බලබල ගියේ. දාලා යන්න බෑ. අල්ලගෙන ඉන්නේ. මේ කොහේ ගිහින් දැම්මත් එනවනේ මංගාවටම කියලා කියන්නේ. පස්සෙන් ඉන්නේ, අල්ලගෙන ඉන්නේ. හිතන්න එපා, ඒක සුන්දර කතාවක් කියලා මේ බලු පැටිය මං ගැනමයි හිතන්නේ කියලා. පින්වත්නි, ඒ විදිහට තිරිසංගතාත්ම වල වේවා, මනුස්ස භව වේවා, ප්‍රේත ලෝකේ වේවා, නිරයේ පවා පින්වත්නි මේ අල්ලා ගැනීම කියන එක තියෙන තත්ත්වයක්. ඒ වගේම පින්වත්නි, දිට්ඨි උපාදානය. දැන් මේ තත්ත්වයේ උපදින්නෙම
නිවැරදි දැක්ම නැති නිසාමනේ. එහෙනම් නෑ නෑ මේ වගේ තමයි සැප තියෙන්නේ කාලෙන්දලා ඉන්න ඕනි. සැපසහගතයි මේ ලෝකේ කියන හැඟීම පවා දිට්ටි උපාදානනේ. ඒකටයි යා කැමති. ඒකයි යා පුරුදු කරන්නේ. පින්වත්නි නොයෙකුත් වැරදි තැන් වලට දැන් ඔය අරූප තලවල උපදින්න තරම් ධාන උපදවා ගත්ත උත්තමයන්ට අනාගතේටත් අතීතේටත් පේන්න පටන් ගන්නවා. පින්වත්නි අතීතේටත් භව 40,000ක් විතර අනාගතේටත් භව 40,000ක් විතර පේන්න පටන් ගන්නවා. එතකොට හිතනවා කෙලවරක් නැහැනේ. ඉතින් කොච්චර ඈතද? එහෙනම් මේ ස්ථිරයි මේ ජීවිතේ. එහෙනම් පව්පින්වල විපාක නැහැ කියලා ඔන්න එනවා මොකේද? මිත්‍යා දැක්මට. මිත්‍යා මත ටිකක් හදා ගන්නවා. ලෝකය ස්ථිරයි සදාකාලික තනක් කියන මතය ඇති කර ගන්නවා. ඇති කරගෙන ඒ ලෝකයේ පින්වත්නි එහෙම තත්වයන් ඇති කරගෙන ඒ සදාකාලික ලෝකයේ සතුටු වීම පිණිස අපි මේ කාලය ඇඳලා ඉන්න ඕනි. අපි මේ මෙන්න මේ වගේ පුද පූජා කරලා නොපෙනෙන අයව සතුටු කරන්න ඕන වගේ නොයෙකුත් මත හදාගෙන එක එක සීල වෘත ආරක්ෂා කරා. පින්වත්නි දැන් ඔය ඉන්දියාවේ අපි අහලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලේ පවා අජ වෘත, එළුවා වගේ, එතකොට ගෝ වෘත, හරක වගේ හැසිරෙන, සුනක වෘත, බල්ල වගේ හැසිරෙන, නිර්වත් භව සීලයේ කොටගත්, කටුමැසිවල නිදන, නොයෙකුත් ආකාර චිත්ත පීඩා දෙන. දැන් ඔය පස්සක මහණුන් එහෙම ගත්තාම හිතන්නකො ඒගොල්ලෝ නොකා නොබී කැලේකට වෙලා සත්‍ය හොයාගෙන ගියපු කණ්ඩායමක්නේ. එහෙනම් මේ සීලබ්බත උපාදාන ඒවා අල්ලගෙන ඉන්නේ, අත්තවාද උපාදාන ඒවා අල්ලගෙන ඒවා තුලින් තමා ලබන විමුක්තියක් පිළිබඳව කතාවක් කියන මේ තමන් කියන හැඟීමට බැඳලා ඉන්නේ අත්තවාද උපාදානය. පින්වත්නි මේ උපාදානයන්ෙන් ගැලවෙන්නේ මේ කතාව තේරුම් ගත්තයි විතරයි. මේ උපාදානයන්හි බය දැක්කට පස්සේ ජරා මරණ දුක උපදින මේ කාමයන්ට එරෙහිව සටන් කරනවා. තම සිත තුළින්ම කාමයන්ගෙන් නිදහස් වීම සඳහා අවශ්‍ය කරන ආයුධ ඇසු පිරුතෙන් ඇති බව තුළින් සකස් කරගන්නවා. නූපන් කුසල් උපදවා ගන්නවා, උපන් කුසල් දියුණු කර ගන්නවා, නූපන් අකුසල් නූපදවා ගන්නවා, උපන් අකුසල් දුරු කර ගන්නවා. මෙබඳු චතුරංග සමන්නාගත වීරයකින් එහෙම නැත්නම් ඒ චතුරංගනේ සේනාව යොදලා ලොකු සටනක් ආරම්භ කරනවා. පින්වත් මෙබඳු තත්වයකට ආපු කෙනා නිර්වාණය නිර්වාණාලම්බනේහි නිවන කියන එකට කැමති වෙලා අන් එතනින් නිදහස් වෙනවා. කලාතුරකින් ලැබෙන වගේ අත්දැකීමකට පැමිණෙන දක්ෂයා ලෞතුරා සුව ඇති. ඒ වගේම පින්වත්නි මෙලවදිත් සුව ඇති. සියලුම වෛර බය දුරු කරපු සියලු දුක් නැති කරපු උත්තමයන් බවට පත් වෙනවා. පින්වත්නි ඒ සියලු දුක් නැති කරපු උත්තමයෙකු බවට පත් වෙන්න නම් කාමයන් පිළිබඳ කතාව විනිවිද දකින්නට සිද්ධ වෙනවා.